ගයි එකක් හොඳන මතක තියාගන්න. ඔය යුනියන් කාරයන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න එපා. උන් හදන්නේ රාජායව අල්ල නටවන්න. නෑ බං. උන් කියන්නේ උන්ගේ ඒගොල්ලෝ උඹ ගැහුවේ. ඒ හිතේ අමාරු උන්ට තියෙනවා. ගහන්න නැතුව කොහොමද? මං තේ එකක් කිල්ලුවා. සීනි තියාගෙන තේ නෑ කිව්වා. අන්න සීනි නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඌ එහෙම කරේ මොකද කියලා දන්නවද? මට පුස්පාට් එක දාන්න. මං දුන්න කන පැලෙන්න දෙක. ඌ දැන් දන්නා මං කවුද කියලා. ඒක හරි බං. ඒක මට තේරෙනවා. ඒනොට මෙතන වැඩ කරන්න ඕන අපිට ඕන ඕන විදිහට නෙමෙයිනේ. මේක ගිහි විදියක් තියෙනවා. අන්නන්නන්න රාජායයට වැරදිච්ච තැන. උන්ට ඕන ඕන විදියට වැඩ කරන්න ඉඩ දීලා තමයි මේක වහන තැනට වැඩේ සැට්ටුනේ. දැන් මේක රාජායයාගේ. මෙතන වැඩ වෙන්නුව රාජායයට ඕන විදියට. ඔය පුස්පාට් දානේ උන්ට කන පැලෙන්න දෙන්න ඕන. එතකොට ඉන්න එකා ඉදී බැරි එක අයයි යන්න. අපි යන්නේ වගේ පොඩි රෙස්පෙක්ට් එකක් ඇති කරගන්න ඕන. උඹ කියන්නේ අපි ගංජා දින කාලේ, කසිප්පු පෙරපු කාලේ, ගස් කපන කාලේ හිතපු විදිය. දැන් එහෙම බෑ බං. මේක කන්තෝරුවා. මේක යන විදියක් තියෙනවා. ඇයි බැරි? මේක ආණ්ඩුවේ කන්තෝරුවක්ද? යුනියන් කාරේට ඕන ඕන විදිහට නටන්න. ලාභ වුණත් පාඩු වුණත් දැනෙන්නේ ඔයාට. නම් වන්දියක් කරයි අයියන්ට. රාජායේ මං ඔයාට කියන්නේ මට තේරෙන දේ. හැබැයි උන්ට බුරුලක් දෙන්න හදන්න එපා. මොකද උන් ඔයාගේ කරෙත් නැති. අපි අපේ රෙස්පෙක්ට් එක තියාගන්න ඕන. සිරිල් කියන කතාවේ ඇත්තක් තියෙනවා රාජායේ. මිනිස් වර්ග වැඩිද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි ওই වෘත්තීය සමිතිකාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන. උන් තමයි ලෙඩ අදින තරමක් අදින්නේ. මන්නම් කියන්නේ තව 3-4 දෙනෙකුට ගහන්න ඕන කන පැලෙන්න. එතකොට තමයි උන් හැදෙන්නේ. ඉන්නකා ඉඳි බැරි එක යන්නේ ඒච්චරයි. ඕනාවට වඩා ලීලේ පාණ්ඩයන්ට පරාජයයි. එහෙම වුණොත් වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මං කිව්වේ බොරුද කියලා තේරෙයි. මට උඹලා කියන කතාව නොතේරෙනව නෙවෙයි බං. මං හදන්නේ මේ වැඩේ ගොඩින් බේරගෙන ගේම ගන්න. ආපු ගම මම තරහ කරගන්න බෑනේ බං. තරහ කරගන්න නෙමෙයි. මෙතන තියෙන්නේ රාජායියාගේ ඕඩර්ස් එක. ඒක හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. උන් එක කරන්න ඕන. උන් පඩි ගන්නෙ ඔයාගේ. මට නම් හරි බයයි අයියේ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා නංගි. මම ඉන්නවනේ. ඔයාට තියෙන්නේ මං කියපු විදිහට තෙල් ටික ගන්න. තෙල ෂුවර්. ආයි දෙකක් නැහැ. කකුල එතනම හොඳ වෙනවා. ඒ වගේම ඔයාට එතනම ප්‍රොමෝෂන් එක ලැබෙනවා. අයියා මේ මදිවට විහිළුත් කරනවා. විහිළු නෙමෙයි බං. මේක හරියට පාද ගත්තොත් රජ කැපිල්ලක්. අපි මහා විශාල ගයක් නේ අයියේ. ගෙවල් ගෙවල් නෙවෙයි මේවා සාගර මන්දිර. අනේ ඉතින් අපිටත් වාසනාව ලැබුණනේ අප්පා මේවට පය ගහන්න. යන් යන්. අංකල් තාත්තා නම් ගෙදර නැහැ කොහෙද ගිහිල්ලා? ආ පොඩි දුව. අම්මා ඉන්නවද දුව? අම්මා ඉන්නවා. කතා කරන්නද? ආ චුට්ටකට කතා කරන්නද? ගියක් නෑ අයියේ මේක. ඒක නංගි මම උඹට කිව්වේ. මේක ලේසි පාසු ගේමක් නෙමෙයි. අල්ලගත්තොත් අල්ලගත්තම තමයි. මම ගානට මිනිහව අල්ලගෙන ඉන්නේ. ගෑණිව අල්ලගන්න එක ඉතින් උඹේ අතේ තමයි. අනේ මං කොහොමද ඒක කරන්නේ? බුදු නංගි රත්තරන් තෙල් ටික ගාන එක ගාපන්. ආයි මුකුත් නැහැ. ඔබට වෙද මහත්තයා කිව්ව විදිය මතකයි නේද? මතකයි මතකයි. ඒ වුණාට මගේ පපුවක් දිද්දි ගහනවා අයියේ. බය වෙන්න එපා බං. මුලදී මගේ පපුවත් ඔහම තමයි. දැන් මේ මං ගානක්වත් නැතුව ඉන්නේ. උඹෙත් හරියයි. ක
කුරුණේරු මැඩම් මම මැඩම්ට බෙහෙත් තෙල් ගෙනාවා කවුද මේ නෝනද අපෝ නෑ මැඩම් මේ අපේ ඔෆිස් එකේ අපිත් එක්ක වැඩ කරන නංගි කෙනෙක් ජානකි මේගොල්ලන්ගේ සීය තමයි මේ බෙහෙත් තෙල් හින්දන වෙද මහත්තයා ගෙදරමයි හින්දන්නේ යයා වාඩි වෙමු ගොඩාක් මහන්සි වෙලා අපෝ මොන මහන්සියක්ද මැඩම් අනික අපි මැඩම්ලා වෙනුවෙන් මොනව කරපුවාම මොකද මේ චූටි මිනික තේ ටිකක් හදන්න කියන්න මැඩම්ලා හින්දනේ දෙයියනේ අපි මෙහෙම මිනිස්සු වගේ කාලය ඇඳලා ජීවත් වෙන්නේ නැද්ද නංගි කුරුණේරු දැන් මේක දවසට කී සැරයක් ගන්නවද පොඩක් ඉන්න මැඩම් මම මේ ජානකීව එක්කන් ආවේ මේකට මැඩම්ට තෙල් ගාන හැටි පෙන්වන්න නංගි දෙයියන්ගේ පිටයි කියලා මැඩම්ගේ කකුලේ තෙල් ටික ගාලා පෙන්වන්න යන්න මේගොල්ලන්ගේ වෙදසීය කියනවා මැඩම් මේ තෙල් ගාන විදියක් තියෙනවා කියලා. අන්නේ නිවැරදි විදියට ගෑවොත් තමයිලු ಗುಣ පිහිටන්නේ. අපේ මේ ජානකෙත් පුංචි කාලේ ඉඳලම 100ට අත්උදව් දීලා තියෙනවා. අර ඉතින් කසාද බැන්දට පස්සේ ඒක නිකන් මග ඇරිලා අතහැරලා ගියාලු. මං ওই සිංහල වේද ගැන එච්චර දන්නේ නැහැ නේ කුරුනේරු. ඒ හින්දා මට ඒක හිතුනේම නැහැ. ඒ වුණාට මැඩම් ඔය තෙල් ටික ගාලා බලන්නකෝ. ඕක දිව්‍ය ඖෂධයක්. අනේ ඉතින් අපේ සර් අපේ ආයතනයේ ගත්තේ නැත්තම් මට වෙන්නේ වහ ටිකක් කාලා මැරෙන්න මැඩම්. ඒයි අපේ ආයතනයේ වැහෙන්න ගිය ආයතනයක් නේ. ඕක වැහෙන්න ඉස්සෙල්ලා මම ඉතාලියෙන්න මගේ යාළුවෙකුට ලක්ෂ 6ක් දුන්නා. මූ මට පොල්ල තිබ්බනේ මැඩම් මූසලයා. අනේ අපේ සර් බුදු වෙන්න ඕනේ. ඒකෙන මං සර්ට දෙයියෙකුට වගේ සලකන්නේ. ඕක ගන්නවට මමත් මුලදී විරුද්ධ වුණා. ලොකු සර්ට ඕක කරන්න බෑ. මම දන්නවනේ යාගේ හැටි. හනේ නෑ මැඩම්. අපි සර්ගේ හෙවණැල්ල වගේ පිටිපස්සෙන් ඉන්නවා. අබමල් රේණුවක තරම්වත් අඩුපාඩුවක් වෙන්න අපි ඉඩ තියන්නේ. සර්ගේ තියෙන එකම වැරද්ද තමයි අවංක වැඩි. අවංක වැඩි. බලන්නකෝ සර්ට හරියන විදිය. අපි හදවතින්ම සර්ට හැමතිස්සෙම ආශිර්වාද කරනවා. හරියන්න හරීම යන්න කියලා. නේද ජානකි? හැබැයි ඉතින් ඕගොල්ලෝ වගේ කට්ටියක් පස්සෙන් හිටියොත් හරි. නැත්තං ඉතින් විනාසයි. කිසි දෙයකට බය වෙන්න එපා මැඩම්. අපි සර්ට මැස්සෙකුගෙන්වත් හානියක් වෙන්න ඉඩ තියන්නේ. අන්න එතනින් පල්ලට. අම්මෝ. අද මොකද මැඩම්? දුව ගෙදර කොහෙවත් ගියේ නැහැ. අපිට තව කරදරයක් වෙලානේ කුරුණේරු. ඒ මොකද්ද? අපේ ඩ්‍රයිවර්ට අංශභාගය හැදිලා. අම්මෝ අම්මෝ. හොඳ මිනිස්සයා. හරි වැඩේනේ. දැන් එතකොට කවුද වාහනේ එලවන්නේ? සමහර වෙලාවට ඩ්‍රයිවර්ගේ පුතා ඇවිල්ලා එලවනවා. වැඩේ දැන් ඒ ළමයාට තාත්තා ළඟ ඉන්න වෙලා. ඉතින් අපි හොඳ කෙනෙක් හොයාගමුකෝ මැඩම්. අනේ ලොකු දෙයක් කුරුණේරු. කවුරු හරි හොඳ කෙනෙක් හම්බුනොත් කියන්නකෝ. මං හොයලා දෙන්න. මැඩම් ප්‍රශ්නයක් කරගන්න එපා. මට සුමානයක් කල් දෙන්න. සුමානයක්. මං හොයලා දෙන්න. අනේ මැඩම් තේත් හදලා තෙවිලා ඉන්න හොඳයි හෙලෝ ඉන්නවා මේ කුරුණේරුගෙන් ඔයාට කෝල් එකක්
හෙලෝ කොහමද? උංග කාලෙකට පස්සේ අපි අත්තේ මතක් කළා දියන්නේ. අපෝ මතක් වෙනවා ඉඳලා හිටලා නෙමෙයි. ඉතින් අයියේ, කරු අයියේ. මොනවද මේ දවස්වල කරන්නේ? කුඹුර කොටන් නිදාසේ ඉන්නවා. මේ අයියේ පොඩි ඩ්‍රයිවිං ජොබ් එකක් තියෙනවා. මේ පොඩි කිව්වට පොඩිම නැහැ. ලොකු කාර් කරමුද? අපෝ මල්ලි මතක් කරන්නවත් එපා. අවුරුදු 20ක් එක දිගටම කරානේ. දැන් එපා වෙලා තියෙන්නේ මට ඔය රස්සාව. ඒකයි මම මේ කුඹුරක් කොටන් නිදාසේ ගෙදරට වෙලා ඉඳී තිබි. එහෙම නෙමේ අයියේ. මේක මේ අපේ ඔෆිස් එක අලුතෙන් ගත්ත මහත්තයාගේ ගෙදර වාහනයක්. ඔව්. අනේ අයියේ බැහැනෝ කියා මට කරන උදව්වක් හැටියට කරන්න. අනේ මන්දා. අපි උදේට එනවා දවල්ට යනවා. උදේට එනවා දවල්ට යනවා. මඩන් දැන් මේක එපා වෙලා තියෙනවා. මොනව කරන්නද බං? රාජයියගේ වැඩේනේ. අදින්නත් එපෑ. මම කල්පනා කරේ මේ ඔෆිස් එකේ අපිට කරන්න පුළුවන් මොකක් හරි අල්ලගන්න. එහෙම නැත්නම් නිකන් ඉඳලා මෙපා වෙනවා. මේ ඔෆිස් එකේ ඔෆිස් වල මොනවා කරන්නද බං අපි? මොකද අපි මහලු කොට ඉගෙන ගත්ත මිනිස්සුද? ඉගෙන ගත්ත මිනිස්සු විතරද ජොබ් කරන්නේ? අනික මේක වෙන කාගේවත්ද? රාජයියගේ. රාජයියගේ බව ඇත්ත. ඒත් මෙතන අපි මොකද කරන්නේ? අතු ගන්නද? ෂ්. මොකද ලැජ්ජ නැති වැඩේ. පොඩයිද බං. මං ඇතුළට ගිහිල්ලා කරකවිලා බලන්න අපිට කරන්න පුළුවන් මොකද්ද තියෙන්නේ කියලා. ඔබට ඕන දෙයක් හොයලා බලලා කරපං. හැබැයි මම කරන්නේ මට පුරුදු රස්සාව. ගාමිණි මං එහෙම කල්පනා කරේ මොකද දන්නවද? මට මේ නිකන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. හැමදාම යනවා එනවා. මං බැලුවේ ඒ අතරතුරේ මොකක් හරි කෙරුවොත් හොඳයිනේ. හොඳයිනේ නේ. ඉහින් බලපංකො මොනවා හරි තියනවද කියලා. Good morning sir. Good morning. Sir business නගරාවක් කියවනවා. Photo බැලුවා. ලස්සන photo ටිකක් තියෙනවා. මේ ඊ අපි ගොඩක් තියවලුනේ. අනේ ඔව් sir. Sir එනකොට ගොඩක් රෑ වුණාද? අනේ උතුරු නෑරු. වැඩවගයක් තිබුණා. එනකොට රෑ වුණා. ආ අපේ වයිලට් නෝන කිව්වා ඔයා ඊ දුන්න තෙල් වලට මේ අද උදේ වෙනකොට ගොඩක් හොඳයි කියලා. අනේ නැති වෙන්න විදියක් නෑ sir. අනිවාර්යයෙන්ම ಗುಣ තියෙන්න ඕනේ. මොකද සර් ඔය තෙල් ගාන විදිය අනුව තමයි ಗುಣ වැඩි වෙන්නේ. ඔව්. ඒ කියන්නේ සර් වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා කියනවනේ. අපි ජානකි දන්නවනේ තෙල් ගාන විදිය. අන්නේ නිවැරදි ක්‍රමයේ අනුගමනය කළොත් තමයි සර් තෙලේ බලය වැඩි වෙන්නේ. අනේ මන් දන්නේ. අපේ උන්ද කොහොම ගායිද කියලා. ඔය නිකන් ගාලාද? අයියෝ. අපරාධනික තේරුම් නැහැ. තෙල් ටිකත් අපරාධ සර්. එහෙම නෙමෙයි සර්. මං කියන්නේ මම මෙහි වාහනයක් අරගෙන ජානකීවත් දාගෙන ගෙදර ගිහලා මැඩම්ට තෙල් ටික ගාලා එන්නද? ජානකීත් එක්ක. ඔව්. ඉන්නකෝ බලන්න ඉන්නවද කියලා. ඉන්නවද? ජානකී ඉන්නවා. මම දැන් කතා කරලා හරි. නෑ නෑ. වයිලට් නෝන ඉන්නද බං? ආ. මොකද කරන්නේ? නෑ මේ කුරුණේ ඇවිල්ලා අහනවා අර ඊයාපු ළමයාත් එක්ක ඇවිල්ලා තෙල් ගාලා යන්නද කියලා. කොහෙත් යනවද? ආ. දවල්ටද? ඔව් ඔව්. ආ. ආවෙ ඉන්නකෝ. මේ ගමනක් යන්න තියෙනවද? එයාට ඩ්‍රයිවර් කෙනෙක් නෑනේ. දවල්ට වාහනයක් ගෙන්නගෙන යනවලු. මං කියන්නද? එහෙනම් දැන් මෙහෙම යන්න ඕගොල්ලෝ. හරි සර්. මං එහෙමනම් වාහනයක් ගත්තා, ජානකීව දාගත්තා, තෙල් ටික ගත්තා. ආ, තෙල් ගත්ත ඒවා තියෙනවනේ. එහෙමනම් මං ගෙදර ගිහිල්ලා තෙල් ටික ගාලා එනවා සර්. ආ සර්. මං සර්ට කියන්නම හිටි. මට මැඩම් ඊයේ කිව්වා ඔය ඩ්‍රයිවර්ගේ ප්‍රශ්නේ. ෂෝ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා සර්. අනේ කුරුණේරු. හොඳ මිනිහෙක් නෑ කතා කරලා බලමුකෝ. ආයි මොනවා කතා කරන්නේ සර්? අපේ ගමේ ඉන්නේ.
මං හෙටම ගිහිල්ලා එක්කන් එන්නම්කෝ. හැබැයි සර් හොඳ පුරුදු නියම ඩ්‍රයිවර්. අනේ හොඳයි හොඳයි. මං එහෙමනම් එන්නත් සර්. හා එන්නත් සර්. හල්ද තමයි. හොඳයි හොඳයි. මං ආයි කොල් කරන්නේ. හා. දැස් මාත්‍යා ලොකු සර් මට කිව්වා වාහනයක් අරන් ගෙදරට පොඩක් ගිහින් එන්න කියලා. වාහන නැහැනේ. සේරම අවු කියලා. මොකුත්ම කරගන්න විදියක් නැති වෙයිද? පොටගිනු. වසන්ත කොහෙද ඉන්නේ? කීයේ විතර වෙදී එනකොට? තුන හතර වෙයි කුරුණේරු. මොකද කරන්නේ? එච්චර හවසල නම් බෑඩස් මාත්‍ය. කමන්නේ මම ලොකු සයික පොඩක් කතා කරලා බලන්නම්කො. මොකෝ කුරුණේ පරක්කු. සර් පුංචි ප්‍රශ්නයක් තියෙනවා සර්. අපේ වාහන එකක්වත් නැහැ. ඔක්කොම පිට ගිහිල්ලා. ඉතින් අපිට යන්න විදිහක් නැහැ. ඒ වුණාට කමන්නේ සර් මම ජානකිත් එක්ක බස් එක යන්නද? මොකද මැඩම්ට පරක්කු වෙයිද දන්නේ නැහැ නේද සර්? බස් එක යන්න එපා. ඔයා මගේ වාහනේ අරයන්. අපෝ පිස්සුද සර්? සර්ගේ වාහනේ යන්න අපි සේවකයෝ. අපෝ මට බැ. කමන්නේ කමන්නේ යන්න. කමන්නේ නැද්ද සර්? කමන්නේ ගිහින් එන්න. සර් එහෙනම් ගාම්නීට පොඩ්ඩක් කියනවාද අපිව ගිහින් දාන්න කියලා? හා මං ගාම්නීට එන්න කියන්නේ සර්. එන්න කියන්නේ. හා සර්. ගාමිණී සර් පොඩ්ඩක් එන්න කිව්වා. මොකටද දන්න? අසලේ ගෙදෙට්ට ගිහින් එන්න කියන්න මේ වෙන්න ඇති මගේ ඉතින්. මොකට බලන්න. අපේ ගෙදර ගින් එන්න. මේ මොකද? මේ වයිලට් එක කකුල අමාරුවට තෙල් වර්ගයක් ගන්න ලෑස්ති කරලා තියෙනවා. ඒකයි. වාහන මොකටද? උට බස් එක යන්න කියන්නේ. නෑ 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 නෑ. අනිත් ගෑන් ළමකුත් යන්න ඉන්න ඕන. ඔෆිස් එක වාහනත් නෑනේ. රාජායියේ ඔයාගේ වාහනේ උට දීලා ගිහින් වැඩ දා ගන්නයි හදන්නේ. ඒක හරි නෑනේ බං. අපේ වැඩේනේ. ඔබ බලයන්. ඔබ ඊට බං. නෑ මත් වෙනවා. විරජ අපි තේ කපන්න යමුද? යමු. නංගියෝ වාහනේ හරි තව ටිකක් යන්න ලෑස්තිද? මේ උඹලා දැන් මේ යන්නද? බොමල්ලි තෙල් ගානවයි කියන එක වෙලාවට කලාවට කෙරෙන්න ඕනේ. එතකොට තමයි වැඩේ පත්තු වෙන්නේ. සුමනේ මෙයා නම් මාරෙක් කෙනෙක් තමයි. ඇයි? ආපකු ජානකීගේ ඊයේ මම දුන්න මැඩම්ට ටෝක් එකක් කොහොමද දන්නවද? මැඩම් නිකන් කට ඇරගෙන බලාගෙන හිටියි. ආ දන්නවද වැඩ? මෙයා ඒගොල්ලන්ට ඩ්‍රයිවර් කෙනෙකුත් හොයලා දෙන්න පොරොන්දු වුණානේ. නෑ. ඇත්තද? ඔව් මචං. ඒගිතර බල්ලගේ ඉඳලා පිටින් එන සේරමෙවුන් මන්දානෙවුන් වෙන්න ඕනේ කියලා මං හිතා. මේක එක බල්ලන්ට අපවිවි ඉන්නේ නැතුව මං ගැන බලනවා. මම බොක්කෙන් සපෝට් එක දෙනවනේ. හරි හරි. පොඩ්ඩක් ඉවසල ඉන්නවකෝ. මම ලොක්කව තව ටිකක් හයියෙන් අල්ල ගන්නක. අර සිරිල් කාර්යය තමයි එනහුරට ඉන්නේ.